පිසුතුමන්තුල මාදරණීය සහෝදර සහෝදරියනි අපි ස්තුතිවන්ත කිතුනුවන්ද එහෙමත් නැත්නම් අපි ස්තුතිවන්ත වන කිතු අනුගාමිකයන්ද මම දෙව්සත්හල් ජීවිතේ ඒ අධ්‍යාපනය හදාරද්දී අපිට එක්තරා දවසක් වෙන් වෙලා තිබ්බා ආදුනික ආරාමයේ ඉදදී සිරගෙදරට ගිහිල්ලා හිරකරුවන් සමග ඒ දවසේ යම්කිසි කාලයක් ගත කරන්නට. ඉතින් මේ අපි පුරුද්දක් විදිහට කළා. ඒ දවස තමයි බදාදා දවසේ තමයි අපි යන්නේ ඒ හිරගෙදරට ගිහිල්ලා ඔවුන් සමග කතෝලිකය සමග සදාසරණ වහනය කරලා ඊට පස්සේ අපි ඇයත් එක්ක පොඩි වෙලාවක් කතා බහ කරලා නැවතත් අපි ආධුනික ආරාමයට එනවා. ඉතින් මේක අපි පුරුද්දක් විදිහට කළා. ඉතින් ඇයත් අපි දැක්ක යම්කිසි ආකාරයකින් ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා අපි හැමදාම ඒ බදාදා දවසේ ඒ හිරගෙදරට එනකන් ඔවුන් සමග එන්වානේ කරන්නට ඒ වගේම ඔවුන් සමග පොඩි වෙලාවක් කතා කරන්නට. කාලයක් ගත වෙලා එක්තරා දවසක අපි හවස් වරුවේ ක්‍රීඩා කරමින් ඉද්දී එක්තරා පුද්ගලයෙක් අපේ ආධුනික ආරාමයේ ගේට්ටු වසලට එනවා. අපි හැම කෙනෙක්ම ඔහු හඳුන ගන්නවා. එවැනි කිසි කෙනෙක් නෙමෙයි මේ හිරගෙදර හිටපු එක්තරා තරුණයෙක්. අපේ හිතට පළවෙනිම ආපු ප්‍රශ්නේ තමයි මේ පුද්ගලයා හිරින් පැනලා මෙතනට ඇවිල්ලාද කියන ප්‍රශ්නය. නමුත් අපි ඒ පුද්ගලයාව හම්බෙලා කතා කරද්දී ඒ තරුණයා කිව්වා බ්‍රදර් එතකොට අපි සහෝදරතුමන්ලා බ්‍රදර් මම හිරින් නිදහස් වුණා මම දැනගත්තා බ්‍රදර්ස්ලා ඉන්නේ මේ ස්ථානයේ කියලා ඉතින් මම ගෙදර යන්න කලින් මම මෙතනට ආවා ඔයගොල්ලන්ට ස්තුතිය කියලා යන්නට අපිත් එක්ක ඒ කාලේදී විශේෂයෙන් හිර ගෙදරක් ඇතුළේ ඉන්නවා කියන්නේ ගොඩාක් අපහසු කාර්යයක් අපි ඒ දේ දැක්ක විශේෂයෙන්ම ඒතර ඒ අය පවුල් වලින් ඈත් වෙලා විශේෂයෙන් ඉටි ඇතුලේ ඒ පීඩාවන් තුල ඒ අමාරුකම් තුල නමුත් ඒ තරුණයා කිව්ව එක දෙයක් තමයි ඔය කට්ටියවිල්ලා අපිත් එක්ක ගත කරපු කාලේ අපිට ගොඩාක් වටිනවා කිසිම කෙනෙක් සමහරක් වෙලාවට එන්නෙත් නැහැ ඇතුළට එන්න දෙන්නෙත් නැහැ නමුත් ඔබතුමන්ලා ඒ වෙලාව එතනට ඇවිල්ලා අපිත් එක්ක ගත කරපු කාලය තුල අපිට ලොකු ශක්තියක් ලැබුණා ඉතින් ඒ දෙයට ස්තුති කියන්න යාවේ කියලා ඔව් අපිට ස්තුතිය කියලා යන්නට ගියා. එම ප්‍රේමවන්තේනි මේ ස්තුති කිරීම කියන්නේ මේ ස්තුතිය කියන වචනය තුල ඒ ප්‍රබල වචනය. ඒ වගේ මේ වචනය තුල ලොකු වටිනාකමක් තියෙනවා. ස්තුති කිරීම සහ ස්තුති ලැබීම කියන්නේ කාරණා දෙකක්. අපි ගොඩක් වෙලාවට ස්තුති කියන්නේ අපි දන්න අයට අපි නොදන්න අයට අපි දන්න අයට ස්තුතිය කියනවා ගොඩක් අඩුයි. අපිට නොදන්න කෙනෙක් යම් කිසි දෙයක් දුන්නොත් අපි ගොඩක් වෙලාවට ස්තුතිය කියලා කියනවා. අපි පොඩි කාලේ ගොඩක් වෙලාවට පොඩි දරුවෙක්ට යම් කිසි කෙනෙක් මොන හරි දෙයක් දුන්නොත් ටොපියක් හරි තෑග්ගක් හරි දුන්නොත් ගොඩක් වෙලාවට අම්මා හරි තාත්තා හරි කියනවා thank you කියන්න ස්තුතිය කියන්න කියලා. ඉතින් පොඩි කාලේදී ළමයා ස්තුතිය කියනවා thank you කියනවා. නමුත් කාලේ යෑමත් සමග අපිට මේ ස්තුතිය කියන වචනය අපගේ ජීවිතයන් වලින් ටිකක් ඈත් වෙච්ච වචනයක් බවට පත් වෙලා තියෙනවා. මේ ස්තුතිය කියන දේ අපි සමහරක් වෙලාවට අපේ ජීවිතය තුළ අමතක කරපු වචනයක් බවට පත් වෙලා තියෙනවා. මේ වගේම තමයි ස්තුතිය ලැබීම. අපි ගොඩක් වෙලාවට හරි සමහරක් වෙලාවට හරි ජීවිතේ යම් කිසි කෙනෙක්ට උදව් උපකාරයක් කරන්නේ යම් කිසි දෙයක් බෙදා ගන්නේ අපි ස්තුතියක් බලාපොරොත්තු වෙන්ද? එහෙමත් නැත්නම් අපි ඒ දේ කරලා අපේ හදවත තුලින් අපේ ඇතුළාන්තයේ තුලින් අපි සතුටක් ලබනවද? මම මේ කෙනාට මේ උදව්ව කළාය කියලා. අද සුවිශේෂයේදී මම තෝරාගත් ඔබත් එක්ක බෙදා ගන්නට තෝරාගත්ත සුවිශේෂයේදී හැරිලා බලද්දී අපි දකිනවා ලාදු රෝගීන් 10 දෙනෙක් ස්වාමින් වහන්සේ ගාවට එනවා. මේ ලාදු රෝගීන් දස දෙනාව ස්වාමීන් වහන්සේ සුව කරන්න කලින් උන්ට කියන ඔබ ගිහිල්ලා පූජකවරයන්ව හමුවන්න කියලා උන්ව යවනවා. මොන් පූජකවරයන්ව හමුවන්නට
මග යද්දී මොකද ඒ කාලය අනුව ලාදු රෝගියෙක් සුව වුණොත් එහෙම ඕන අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ පූජකරුන් හමු වෙලා හරියටම ස්ථිරව වන් කරගන්නට ඕනේ ඔව් මින් පස්සේ ලාදු රෝගියෙක් නෙමෙයි කියලා ඉතින් මේ ආකාරයෙන් පූජකරුන් හමු වන්නට කියලා මේ දහ දෙනාව ස්වාමින් වහන්සේ හරවල යවද්දී ඔවුන් මගදී දැනගන්නවා ඔවුන්ට සුව වෙලා කියලා අර මේ සුවවීම තුල ඔවුන්නේ යන්න ආපු ගමන යනවා නමුත් එක් අයෙක් තේරෙනවා ඔව් සුවපත් වෙලා කියලා ඒ වගේම ඔහුට මතක් වෙනවා ඔව් සුවපත් කලේ කවුද කියලා ඒක නිසාම මේ පුද්ගලයා නැවත හැරිලා සමෙන් වහන්සේ ගාවට යනවා උන්වහන්සේට ස්තුතිය කියන්නට ඔහුගේ ජීවිතයේ ලබා දීපු ඒ සුවයට ඒ සැනසීමට ස්තුතිය කියන්නට ඔහු යනවා ඉලාදු රෝගයේ තුල සමාජයෙන් කොන් වෙලා හිටිය කාලය තුල ඒ පුද්ගලයා ඉතාමත් අමාරු කාලයක් ගත කරලා ඇති සමාජයෙන් වෙන් වෙලා තමන්ගේ පවුල් වලින් වෙන් වෙලා නමුත් උන්ට සුවය ලැබීම තුල නැවත උන්ට පුළුවන් වෙනවා සමාජයට යන්න තමාගේ පවුලට යන්නට සාමාන්‍ය මිනිස් විදියට ජීවත් වන්නට ඉතින් ඒ වෙනුවෙන් මේ පුද්ගලයා යනවා ස්තුතිය කියන්නට ඒ වෙලාවේ ජේසුස් ඒ පුද්ගලයාගෙන් අහනවා ඔබත් එක දහ දිනක ඉඳලා මේ දහ දිනක් සුබ වුණා නේද? නමුත් ඔබ විතරද මෙතනට ආවේ කියන කාරණාව. ඒ ආවේ විජාතිකේ සමාරිය ජාතිකේ. උන්වහන්සේ ඒ සමාරිය ජාතිකයට කියනවා නැගිට යන්න ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කරනවායි කියලා. ආදරණීය සහෝදර සහෝදරයනි අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපිට ලැබුණු දෙයට ස්තුති කියන්නට අපි කොයිතරම් පසුබට වෙනවද එහෙමත් නැත්නම් අපි අපේ ජීවිතයෙන් අහලා බැලුවොත් අපි අපෙන් අහලා බැලුවොත් අපේ ජීවිතයේ ලැබිච්ච දේවල් වලට අපි ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුතිය කියනවද අපේ ජීවිතේ වෙනුවෙන් සමහරක් වෙලාවට අපි අද නිින්දට යනවා අපි අනිත් දවසේ නැවත නැගිටිනවා හැබැයි හැමදාම නිින්දට යන හැම කෙනෙක්ම පහු වෙනදට නැවත අවදි වෙන්නේ නැහැ අපි උදෑසන නැගිටලා අපිට පුළුවන් ද දිව්‍යන් වහන්සේට කියන්න ස්තුති ස්වාමිනේ මගේ හුස්ම ටිකට මට මේ අලුත් දවස දුන්නට ඔබ වහන්සේට ස්තුතිය කියන්නට පුළුවන් ද අපි මේ දේ කරනවද ඒ වගේම අපේ ජීවිතයන් වලට ලැබුණු වරප්‍රසාද වෙනුවෙන් අපි උන් වහන්සේට අවංකව ස්තුතිය කියනවද අපේ දෙමාපියන් වෙනුවෙන් අපේ ස්වාමි පුරුෂයා භාර්යාව වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් අපි දිව්‍යන් වහන්සේට ස්තුතිය කියනවද අපි ඒ අයට ස්තුතිය කියනවද ඒ අය අපි වෙනුවෙන් කරලා තියෙන ඒ කැපකිරීම වෙනුවෙන් විශේෂයෙන් දරුවන් විදියට අපි අපේ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙලා තියෙනවද සමහරට වචනේ නොකියන්න පුළුවන් නමුත් අපේ ජීවිත ක්‍රියාව තුළ අපි ඒ අයට අපේ ස්තුතිය ප්‍රකාශ කරලා තියෙනවද අපි සමහරක් වෙලාවට අපිට අධ්‍යාපනය ලබා දීපේ ගුරුවරුන් අපි සමහරක් වෙලාවට පාසල් කාලය තුළ අපි අධ්‍යාපන කාලය අවසන් වුණා අපි අමතක කරලා තියෙනවා අපිට පුළුවන් වෙනවද ඒ අයට ස්තුතිය කියන්න අපිට දීපු ඒ දැනුම වෙනුවෙන් අපි වෙනුවෙන් ඒ කරපු කැපකිරීම වෙනුවෙන් අපි ගොඩක් වෙලාවට අමතක කරනවා නේද මේ ස්තුතිය කියන වචනය කියන්නට අප වෙනුවෙන් කාලය දීපු සමහරක් වෙලාවට අපිට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක අපිට සවන් දෙන්නට හිටපු අපේ හොඳම මිතුර වෙන්නට ඇති අපිට ඒ සවන් දීපු අපිට ඒ කාලය දීපු අපේ මිතුරට ඒ පුද්ගලයාට අපි ස්තුතිය කියනවද ඒ මොහොතේ අපිට ඒ ප්‍රශ්නය තුල සවන් දෙන්නට කිසිම කෙනෙක් නැතුව හිටියා වෙන්නට ඇති. නමුත් ඒ මොහොතේ අපේ හිටපු මිතුරා අපි වෙනුවෙන් සවන් දෙන්නට ආවා, ඔබ වෙනුවෙන් සවන් දෙන්නට ආවා. අපි ඒ පුද්ගලයාට ස්තුතිය කියලා තියෙනවද? අපි ගොඩක් වෙලාවට ජීවිතේ පසුතැවෙන්නේ අපිට නොලැබිච්ච දේවල් ගැන හිත හිතයි. මට අර දේ නැහැ. අල්ලපු ගෙදර මිනිස්සයාට අර දේ තියෙනවා, මගේ යාළුවාට අර දේ තියෙනවා, අනිත් පුද්ගලයාට මේ දේ තියෙනවා. නමුත් මට තියෙන මේ දේ විතරයි මට මේ දේවල් නැහැ අපි ගොඩක් වෙලාවට නැති දේවල් ගැන හිත හිත පසුතැවෙනවා නමුත් අපි අපේ ජීවිතයන් වලට ලැබිලා තියෙන වරප්‍රසාද වෙනුවෙන් ස්තුතිය කියන්නට අපි අපේ දවස තුල මොහොතක් වෙන් කරනවද සදාසන්න දේව මාතාවන්ගේ මැදහත්කම සොයාගෙන බොහෝ දිනෙක එතුමියගේ පාමුලට එනවා අපිට දිනපතා නුවාණේ තුල විවිධාකාර විදියට ඉල්ලීම් සුවය වෙනුවෙන් ඉබීස ලබා ගන්නට විවිධාකාර හේතුන් මත ඉල්ලීම් ගලාගෙන එනවා ප්‍රශ්නයක් නැහැ අපිට ඉල්ලන්න වෙන කවුරුත් නැහැ අපිට ඉන්නේ අපේ දේවාම්මයි ස්වාමීන් වහන්සේ පමණයි නමුත් අපිට ජීවිතේ මේ දේවල් ලැබුණාම
අපි ඒ අපි දේවල් ඉල්ලන්න ආව වගේම උස්සුක භාවයක් අපිටුල තියෙනවද දේවම්මට ඇවිල්ලා ස්තුතිය කියන්න ජේසු ගාවට ඇවිල්ලා ස්තුතිය කියන්නට අපි ඉල්ලපු ඒ දේ අපිට ජීවිතේට ලබා දුන්නට විශේෂයෙන්ම පහුගිය ටිකේ විභාගය තිබ්බා ඕල විභාගය තුලදී අම්මලා ගොඩක් අය ළමයි අරගෙන එක එක පල්ලි වලට යනවා බාරහාර වෙන්නට අපේ දරුවා විභාගයේ සමත් කරලා දෙන්නට කියලා නමුත් විභාගයේ සමත් වුණාට පස්සේ අපිට මතක් වෙනවද ඇවිල්ලා උන්වහන්සේට දේව අම්මට හරි ස්වාමින් වහන්සේට ස්තුතිය කියන්නට ඒ දීප වර ප්‍රසාදයන් වෙනුවෙන් ඉතින් ආදරණීය අම්මිතා තිදුවේ පුතේ අද දවසේදී අපි අපේ ජීවිතයන් දෙස පොඩ්ඩක් හැරිලා බලමු අපේ ජීවිතේ අපිට දේවල් දීපු අයට අපිට ස්තුතිය කියන්න නොහැකි වෙච්ච මොහොතල් වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේගේ සමාව ඉල්ලන අතරම අපි අද දවසේ අදිටන් කරගනිමු මේ ස්තුතිය කියන වචනය අපගේ ජීවිතයට නැවත වරක් ඇඳ ගන්නට ඒ වගේම විශේෂයෙන් දේවාම්මට දේවතාත්තර ස්තුතිය කියන්නට ඔබේ මගේ ජීවිතයට ලබා දීපු සෑම වරප්‍රසාදයකටම